Aibowan subo dessanak ලෝක කාල සිුවෙන් පිළිබත්ව ඉගන්න කෙනෙකට එමනත්න ඒ ස හන්දය යාාවත් කාල වන කැමති කෙනෙකොට ලෝක පුරම ගෙවලයන් ඉතාම පත්ම වටිනා කාලා පරිචයතයක් ලෝක ද ද අ ත් දහ කොට ගෙද බව රාජන් වලය වෙනස්වුවන් පවතිති රටවලතර සදාවය විද ද ස දතාව ගොඩන ගද දශා ොනුවව වනස් ඇද කොතරන්න වැදගත් කරුණුකාරන බට මග හරේ විදම පිබඳව අවදහන ම නොකල නගති අප ස ද ද ද න. <laughs> . <Increased doorway Emmanuel Thardy> <speaking inaría> ැ විද ර තා රන ව න ද මේ වෙන කොට ල් ැන ැවතත් කතාවන්න පටන් රන් තියෙන්නේ. හු ඝාතනය සම්බන්ධ නඩුවිභාගේ අරම්භ වනා ඒ නඩුවි භාගේ අරම්භවීමත් එක්ක තමයි නැවත වතාවක් මේ මාතෘකාව කරලියට ඇවිල්ල තිබෙන්නේ. ඩොනල් ට්‍රම් ජනාධිපතිවරයාගේ දූරකාලයේ අවසාන බාගේදී ඇමරිකාවේ ඇති වෙච්ච දරුණුතම විරෝත්තාර ඇල්ල කළු ජාතිකයන් එ වගේම සුදුජාතික නොවන ඇමරිකානුවන් අපිකත්ොත නීකරෝ සම්භාවයක් සහිත පුද්ගලයන් මෙන්ම ආසියානු ස්පාන්්‍ය ලතින්නමරිකානු අපප්‍රිකානු ඒ සියල්ුම සම්භාවයන් සහිත අරාභයානු ඒ වැසියන් එකට එකතු වෙලා ඔවුන් එක්තරා දෙයක් සම්බන්ධයෙන් විරෝධය පල කලා ඒ තමයි විරෝධ අ ව්‍යාපාරය නම බ්ලක් ලයිස් මැට කළු ජාතිකයන්ගේ ජීවිතත් වටිනවා කියන කාරණය තමයි එයින් තහවුරු කෙරුණේ. එතකොට මේ සිද්ධිය ජෝජ් ෆලොඩ් නැමති කළු ජාතිකය ඝාතනය වීමේ සිද්ධිය අපි තාම පුළල් මට්ටම කතා කල්ලා තියෙනවා ඔහු ගාතනයට ලක්වෙන්න පොලිසිනල් ධහරීින් අත්ත රැංගුවට ගැනීමට ගත්ත උත්සාහයේදී. ඩෙරික් චවහන් නමති පොලිස්නධාරයා ධනහිසින්ැ ඇමරිකාවේ පොලිසියට උගන්වන ක්‍රමවේදයක්ටු මේ පුද්ගලයන් මෙල්ල කිරීම සඳහා. එතකොට පුද්ගලයා බිමදාලා දනහිසින් නොහුගේ ගෙල ප්‍රදේශය තදකරගෙන සිටීමේ සිද්ධයක් තමයි අපි දැක්කේ. එතකොට දැන් කොමනත් ඒ ක්‍රියාවලිය තුළ අවසානේදි සිද්ධ වෙන්නේ. ොයි මේ යනෝ ඔට මත ගඇති තාම් ප්‍රකටයි විරෝත්තා ව්‍යාපාරයේදී ෝජ්ෝයිඩ්ගේ අවසන් වදන් විරෝධකරුවන් නිරන්තරෙන් විරෝත්තා ව්‍යාපරේදිී හඬරැගුව අයිකාන් බ්‍රීත්් මට හුස්මගන්න අපහසුයි කියලා ැ මේ මම මතක් කරේ පැරණි සිද්ධිය මේ නඩු විභහගේට ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා එතකොට දැන් ඊයේ ආරම්භච්ච නඩුවි භාගේට අතිශයිෙන් පුළුල් මාධ්‍ය අවධානයක් යොමුවෙලා තිබ්බ. ඒවගේම ඇමරිකාවේ සියලු ජනතාවගේ අවධානය මේ කෙරහි යුමුවෙලා තිබ්බා. එනිසා මෙය මෑත ඉතිහාසේ ඇමරිකාවේ අපි ගත්තොත් උග කතාබහට ලක්වෙන අවධානයට ලක්වෙන පමණක් නෙවෙයි. විශේෂයෙන්ම මෙහි තීන්දුවසාහම යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය ගැන ජනතා විශ්වාසය තහවුරු කරන හෝ නොකරන සංසිද්ධයක් බවට පත්වීමේ. ප්‍රවණතාවයක් පවතිනවා මේ නඩුවිභාගේ. තැ මේ නඩුවිභාගේදී ප්‍රධහන විත්තිකරවා ලෙස සැලකෙන්නේ දැව සිද්ධිය ද අපි දකිනවා මේ දර්ශන පෙළ ජෝජ් ෆලොයිඩ් නමති කළු ජාතිකයාගේ ගෙල ධනහිසින් සිරකරගෙන සිට පුූ ඩෙරික් චවහවාන් නැමති පුද්ගලය. ගැන විනාඩි නමැයක් කඔොහු ගැන ප්‍රාණයේ නිරුද්ධ වෙනත එෙක්ම තනහිසින් ගෙල තොදකරගෙන නොබට පේනවා ඇති. පුද්ගලයා තමයි දැනට විත්තිකරුවා විදිහට ප්‍රධාන විත්තිකරවා විදිට මිනිීමරුම් චෝදනා යටතේ දන්ුවන් ලැවීමට කැනවේ නඩු විභාගට මුහුණ දෙන්නේ එතකොට ඔහුට බහුස් සමගේ සිටපු අනිත්‍ය ධරීන්ට ඒ සඳහා සහයවීමේ චෝදනා නගල තියෙනවා දමුත් දැන් මේ නඩු විභාගගේ ගැන කතා කරන්න පෙරාතුව ඉතාම කෙටියෙන් මතක් කලොත් තැමරිකාවේ මේ මෙතෙක් පැව ඔය වගේ සිද්ධීන්නේ කියන්නේ පොලිසිය විසින් සිදුකරන ලද අකට යුතුකම් කියලා හැදුන්න පොලිස් බ්‍රරුටලිටි කිය හදුරන්නනො මේ පොලස් බරුටල්ටි කියන සිද්ධීන්. මොකද දැන් පොලිසියාතින් මියගිය අතිමහත් බහුතරය ඉතිහාසේ බැලුව හම සුදුජාතිකයන් නොවන පුද්ගලයා. එනිසා විශාල ආන්දෝලනය ඇතිනා ඇමරිකාවෙේ මේ පොලිස් බරුටල්ටි හමත් නැත්තම් පොලිස් ප්‍රහාරයට පොලිසියේ ඉලක්ක බවට පත්වවෙන්නේ සුජාතිකය නොන පුදගලයන් කලේ නිසා තමයි බ්ලක් ලයිස් මට කියලා ව්‍යාපාරයක් ආරම්භ කෙරුණේ. එතකොට දැ ඉතිහාසේ පුරාම බැලුවහම් මෙතෙක් නඩු විභාග ගණනාවක්. මේ නඩු විභාග අතිමහත් බෞතරයෙන් කිසිදු පොලිසිනිල් දහරීක් වැරදිකරුවන් වුනේ නෑ. කොටින්ම ුවම්ුවේ වෙඩි තබා මරාදමීමේ සිද්ධීන් ොලදිි පවා ඇමරිකාවේ තියන ඒ නීතීති පද්ධතිීයට ත පොලිසිල් ධාරීට ගලවිලායන්න පුළුවන්. දැ මේ නඩු විභාගේී තෙවැන්නක් සිද්ධවේද කියන ගැනතමයි ජනතාව පේක්ෂාවෙන් ඉන්නේ ජනතාවේ ැන විමසිල්ලෙන් ඉන්නේ. කොහොම වනත් මෙතැන අපි නඩුවිභාගේ ආරම්බේදීම තියන තත්ත්වය දිහා බැලුවහම අපි ගත්තොත් රජය වෙනුවෙන් මේ නඩුව ගුණ කළ තින ප්‍රධාන අභිචෝධකවරයා ඔහු සඳහන් කරනවා මේ ඩෙරෙක් චෞහන් නැමති පොලිස්මනි දහරයා මේ අනවශ්‍ය ලෙස බලය පාවිච්චි කිරීම නිසා ජෝ් ෆ්ලොයිඩ් නැමති පුද්ගලයාගේ ජීවිතය ආකාලේ වියකිී ගියා කියන කාරණය පෙන්වා දෙමින් මේ සිද්ධිය තියෙන දරුණුකම ගැනඒ අභචෝධකවරයාගේ දේශනීදි සඳහන් කලා ජෝජ් ෆලොයිඩ් ගාතනය සිදුකරා බවට චෝදනා එල්ල වෙලා තියෙන ඩෙරෙක් චෝවින්ගේ නීතිග්ඥවරයා ඔහු සඳහන් කරනවා මෙ මේ වගේ දෙයක්. ඔහු පෙන්වා දෙනවා චෝදනා තියන චෝදනා ගැන බැලුවහම එකක් තමයි බලය පාවිච්චි කිරීමේ සිද්ධිය රගත්තුත් එ ඇතැම් විට අවශ්‍ය නොවන දෙයක් බවට සැල කෙන්න්න පුළුවන්. මේ ඩොනට්‍රම් ජනාධිපතිවයක් දූර කාලය අවසාන භාගත් තමයි සිද්ධවෙන්නේ වගේ ඩොනට්‍රම් ජාධිපතිවරයා වරිින්වර මේ සම්බද්ධයෙන් අදහස් පල කලා ඇයත් දැඩි විවේචනවටලක් වුණා ො අපි කතා කරමින් හිටියේ මේ අවස්ථාවේද මේ නඩුවිභාගේ ස්වරූපය පිළිබඳව. එතකොට විත්්‍යයේ නීතිඥ්ඥවරයා සඳහන් කරනවා මේ බලය පාවිච්චි කිරීම ඔහුගේ වචනවලින් කියනවනම් මේ මේ එතරම් මනෝන ක්‍රියාවක් නෙමයි හැබැයි බට් නෙසසරි මේ බලය පාවිච්චිකිරීම අවශ්‍ය දෙයක් වුණා මේ පුද්ගලයාමල්ල කිරීම සඳහා. ඒ වගේ මොහු ඉතාම වැදගත් කාරණයක් කියනවා මේ හැඟීම් මතවාද සහ දේශපාලනිික සංසිද්ධීන් හෝ ජාතිකත්වය වැදගත් වෙන්න නීතියට වැදගත්වෙන්න සාක්ෂි පමණයි කිය ඒ ප්‍රකාශය තුළම ගැබ්බෙනවා බොහෝදුරට ජෝජ ෆ්ලොයිඩ්ගේ ගාතනය සම්බන්ධය ඩෙරික් චවවින්ගේ නඩුයිබාගේැන අවසන් අධීර කුමක් වෙයිද කියන්නේ ගැනත් යම් කිසි ආකාරයකින් අවධනටක්න මේ දර්ශන වෙතා නැවතය මුූුණොත් අපි දකින්නන්නේ ඩොනට්‍රම් නාධිපතිවරයාගේ ඔහු සිද්ියදී ඇැසුරුණු ආකාරය පිළිබඳ දර්ශන පෙළක් කහොමුණත් මේ ඩවික් චවෙන්ගේ ක්‍රියා කලාපයේඇදිහා බැලුවහම දැන් ඔහුගේ නීතිඥ්ඥා පෙන්වා දෙෙන කාරණය තමයි මේ ඔහු පොලිසිනිල් දහරි නීතිය සුරැකීම සඳහා තමයි ඔෝ කටයුතු කළේ එතකොට දැන් ජෝජ් ෆලොයි් අවස්ථාවේ මද්‍රව්‍ය ගෙන සිටි බවට යම් සාධක තිබෙන බව මරණපරීක්ෂණය හෙළිවුුණ ඒ නිසා ඔහු මේ විත්්‍යයේ නීතිඥා සඳහන් කරනවා මේ ඇත මෙතන්දී බහෝදුරට මේ මද්‍රව්‍යවල බල පෑමි නිසාමේ පුද්ගලය මියයන් ඇැති නැතුව ගෙලසිර කිරීමෙන් මියයාමට වඩා කියලා කොමනත් අතන මරපරීක්ෂණ වාර්තාාව විතාම් වැදගත්වෙනවා නඩු විභාගේදී අපි දැක්කදයක්තමයි කොහොමනත් මේ පේන තත්ත්වය අනුව බොහෝදුරට ජෝජ් ෆලයි්ගේ ගාතනය සම්බන්ධයෙන් මේ පුද්ගලයාට හෙමත් නැත්තම් මේ පොලිසින ධාරයාට යම් කිසි ආකාරයක දඩුවමක් ලැබෙන්න්න පුළුවන්. නමුත් හ සිදුකරපු අපරාධයේ ප්‍රමාණයට දඩුවමක් ලැබයිද නැද්ද කියන එක පිළිබඳව තමයි. ප්‍රශ්නය මතු වෙලා තියන්නේෙ මොකද අරමින් පෙර පොලිසින දහරින් ගැලවිලා ගියා වගේ මූටත් යන්න පුුවන්කම ලැබේ ද ඔන්නවේ ප්‍රශ්නය තමයි දැනට සාකච්ඡාවට ලක් වෙන්නේ. තින් මේ පොිස්ප්‍රුට ි කියන කාරණ දිහ බැල්ම අද BBC. අඩවිියට ගියොත්තවට බලන්න පුළුවන්. මරිකායි පොලිනි හරරි දෙපල්ලක් කැනේ කලු ජාතික පොලිසිනිි ධර්නිය. අවුරුදු පහග දරුවෙකුට දඩුවන් කරන ආකාරය. අවුරුදු පහග දරුවෙකු ඇදගෙන ගිල්ල මාං්චුදාලා මේ වදදීල ඒවා සියල්ලම ඒ වීඩියෝ තියන ඔබට අපි මේ සඳහත් ඕරා ගත්තන එක මේ කතාවට තරම් අදාළ නෝන සහ ඒවගේ බලන්නත් එතරම් මේ පුළුවන් දර්ශන පෙලක් නෙවෙයි දරුවයකුට හිංසා කරනාාකාරය. එදිින් ඒක තමයි ඇමරිකායි පොලිස් සංස්කෘතිය. කොද අප න්න ඇමරිකාය පොලිසේවන් ගත්හම් විධාකාරය පොලිසේවන් දහට දහසක් තියවා. මේ පොලිස්සේවා විමධ්‍යගත කිරීම තුළ ඇමෙරිකාව මුහුණ දෙන එක ප්‍රශ්නයක්ත්ත මොකද දෙඒක ප්‍රාන්ථයක නීති අනි ප්‍රාන්තයට බලපන්නනෑ ඒවගේම ඒ විවිධ එක පොලිස් බලකායක නීති අනිත් පොලිස් බලකායට අදාලනෑ මහා විසිරුණු සංකීර්ණ මේ අමෙරිකාවගේ විශාල රටක මේක ඉතාම යම් කිසි ආකර මේ වැදගත්වනවා අනමුත් අපි ගත්තොත් මේ ක්‍රමවේදය නිසා ඇමරිකාේ පොලිෂනය ධහරින්ට ඉඩකඩ ලැබිල තියෙනවා ඔවුන්ට අභිමත පරිදි ක්‍රියා කරන්න ති ඇදැන් අපි ගත්තොත් ඇතැම් මවස්ථාව අපේ රටේ පවා ඉන්දියාවේ කැන විදිමත් නීති පද්ධතියක් යටතේ ආචර්රතන් පද්ධතිය ඇටදේ තිබුණට ඇැන්විට පොලිණනි දරී විවිධාකාර ක්‍රියාවල යදෙන අවස්ථා මේ නීති විරෝධි ක්‍රියාවල දිනවස්ථ අපි දැක්ල තියෙනවා වාර්තා වන යේෙදිනෙ තර අපි දැක්ක ප්‍රෘක්තිවලින් මේ මහර්ගන් ප්‍රදේශේදී වැෙන් සිද්ධියක් වාර්තා වනයි තිංන් එනිසා අ නීතිය ක්‍රියාත්මක නිර්ධාහරින් විදිහට නීතිය අත්තට ගෙන ක්‍රියාකිරීමහිදී ඇතිවන සංකීර්ණ තත්ත්වයන් තම මේ දකින්නේ මේ ජෝජ් ෆලෝඩ් සිද්ධියෙක් ඉන් මෙතන කාරණ දෙකක් මතු වෙනවා ඇමරිකාව එකක් තමයි නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගේම පොලිස්සේවාව සහ ජනතාව අතර තියන සබඳතාවේ ඒ වගේම තවත්කාරණයක් තමයි මේ සුදුජාතිකයන් සහ කළු ජාතිකයන් අතර තියෙන අපි ගත්තොත් ඔවුන්ගේ ජීවිත ජීවන රටාවන් පිළිබඳව ඇමෙරිකානු ජනසමාජයේ දේශපානශේත්‍රයේ වගේම ආර්ථිකශේත්‍රයේ මේ ශේත්‍රවල මොනතරම් තැක් තියෙන ොද මෙන්න මේ සංසිද්ධීන් ගැන විශේෂවධානයක්ම වෙනවා අපි මේ දකින අපි මේ කතා කරන නඩුයි භාගේ පැවැත්වෙන අතර වාරයේදී ඒ නඩුයි භාගේ සඳහා එක්තරාආකාරික සාධකයක්ක් ලෙස පවතිනක් කිවෝද්නි වර්. දිෙෙන හම ජනප්‍රය නැත ෝකෙම වැඩියාව දහනක ලක්ුණ පොතකුමක්තිකේ ලහෝ ො මතකට ැගන්නේ සුව සේ සිර වූ විශාල හලුම් නෞකාාව පිළිබඳ පොත. සැබවින්ම එතරම් ජනප්‍ර ෝත බාට පත්න හේතුවක්තමයි ලෝක වල පෙ ෙල්මල පවා රන කරන හේතු වට පත් න වතති ඇතරම වර්තමාන වනකට පොත තුර ද සද. මේ ගැන කතා කරනකොට අපිට වාර්තාාවෙනවා දැන් කිසිම කර්දරයක් නැතවේ නව ඊෙදිනයේ දී රී ෆ්ලෝට් කරන්න හෙමත් නැත්තම් මේ උදම් රලවල ආධාරය ඇතිව වැලි පරකපලා එ නැවහිරවෙලා ති බිච්ච වැලි පරකපල වැැවි සහරහුන් මඩයිවත් කල්ලා එය. නැවතවතක් නිසි මාර්ගයට හරවාගන්නට ඉංජිනීරුවන් සමත්වන එක විශේෂ ජයග්‍රහණයක් විදිට හඳුුවන් පුළුවන් මෙතරම් කෙටිකාේෙ මොකක් සුමාන කිහිපයක් ගතවයි කියලා බියක් තිබුණා. ඉට හේතුව තමයි මේ නැවේ විශාලත්වය වගේම සිරවී තිබූ ආකාරය. වගේ වැලිපරයට එහි ඉදිරි ඇනිය කොටස තදවෙලා තිබිච්ච ස්වරූපය. මේ සියලුම කාරුණුකාරණා වැදගත්නයි වගේම ජලයැ රලවල ස්වභාවය මොකද වඩදිය නැගෙනකම් බලාගෙනන්න සිද්ධ වුනාා අපි මෙහැන වෙලා බලන්කිීවනේ අපිිය ඒ පිළිබඳ තුරතුරතාකරම දවත්යට කලින් වෙලා බලලයිමු ස වැඩ ම්. අපි කතාගරමින් සිටියේ සුව සැලේ සිරවෙච්ච එව ගිවන් දැවැන්ත කන්ටේන නෞකාව ගැන කොහොමනත් මේක දැන් අපි කතු එක මේ ආකාරෙන් මුදා ගැනීමට හැකියාව ලැබීමත් විශේෂ කාරණයක් දිට හඳුන්නනවා ඉට හේතුව තමයි මේ කටේ නෞකාාව ගත්තහම් ලෝකයේ තින විශාලතම කටේන නෞකාවලින් එකක්. ඒක ප්‍රමාණය නිකන් අපිට දලවශයෙන් හිතා ගන්න උපමාවක් කියලතිවා පාපන්දු පිටි. පන්දු ක්‍රීඩාන්ගෙන හතරක දිගින් යුක්තයි මේ නෞකාව කියලා.ඒ වගේම මේ නෞකාවේ කන්ටේන සහිත බර බාලුම් සහිත බර ටොන් දෙලක්ෂයකට අධිකයි තියනු හිතාගන්න පුළොම ොනතරම් දැවන්ත බරක් මේ ජලතලයේ මත තිබුණද කියලා ඒවගේම මේක හාමහා කරන එක එතරම් පහසු කටයුත්තක් වුණේ නෑ අග්‍යාත්‍රා නැව් අදින්නට යොදා ගන්න ටග්‍යාත්‍රා දහ තුනක් මේ මෙහහිවුම සඳහා යොදාගත්තාද එහි ප්‍රතිඵලයක හොමුණ අවසානේදී ස්වභාධර්මය පිහිටම තමයි වැදගත්තුනේ මුොකද මේ උදම්ැන බඩදිය රැල්ලත් එක්ක තමයි මේ නැව ආපසු පාකරගන්නට මේ අයට හැකියාව ලැබෙනඒයනුව බැලුවහම තරම් ඉක්මණින් මේ නෞකාව පුදාගැනීම සාර්ථක වගේම ලෝකයටම හිතකරකාරණයක් වුණා මොකද සංජීවනී මුලිත් සඳහන් කරා වගේ විශාල අර්බුදයන් නිර්මාණයවන් තිබුණා මේ දෙපැත්තේ ගොඩ ැහිලති විිච්ච වෙලද නැවප්‍රමාණය තුන් සීකට අධිකයි ඒ වගේම අප්‍රිකාව වටා යාත්‍රා කරන්නට පෙළඹුණා ඇතැම් නවක ලොකු අනරක්ෂිත්වයක් ඇටතේ හුදුොල්ලකරුවන්ගේ තර්ජන යටතේ ඒ වගේම තෙල් සහ ගෑස් ප්‍රවාහන්නෞකා අතලියකට අධික සංඛ්‍යාවක් මේ දශ ඉිර වෙලා තිබ්බා බලශක්ති අර්බුදයක් නිර්මාණය කරම මේ කර්මකාරණ අපි ොඩක් අතරද නිසා. මේ සුවස් ඇල මාර්ගය කියෙනෙක ඉතාම කොතරම් වැදගත්්ද මේ වර්තමානය නාවික ගමනාගමනයට මොනතරම් වැදගද්ද කියෙන කාරණය මේ එවගිව නෞකාවේ සිද්ධියත් එක්ක ඉස්මතු වෙනවා. ඒවගේම ඊජිප්තු බලධාරීන්ට නැවතවතාවක් හිතන්න වෙනවා. මේ සූුවස් ඇලේ. ප්‍රමාණය ඒ වගේම වර්තමානයේ පවතින අප ගතෝෂිප් ට්‍රෆික් එකට එමත්න තම් නෞකා ගමනාගමනයට අදාළවන පරිදි මේ සුුව සැල තවදුරටත් යතාවත් කලළ යුතු ද අලුත් වැඩිය කළ යුතුද ප්‍රසංස්කරණය කළ යුතුද කියන කාරණයත් මේ වෙනකොට සාකච්චාවට ලක්වවෙමින් තිබ නොමකද දැන් මේ නෞ හිරවූ ආකාරය බැලුවහම දැනට වගේම දිනකට සුව සැලහරහා යාත්‍රා කරන නෞකා ප්‍රමාණය දිහා බැලුවහමත් දි නෞකා හැටකටවැ සංඛ්‍යාවක්ගේ පැතර මේ පත්‍ර ගමන් කරනවා. ඉතිං මේ අනුව බැලුවහම ඊජිප්තු බලද මේ සුව සැලි පානේති නීජිපතුවට ප් ලධාරට විාල බක්කීමක් පැවලා ති අනාගතයේ දී නාවික මාර්ගය ආරක්ෂා කර ගැනීම සඳහා මොකද නාවික මාර්ගය පවත්වා ගැනීම ඊජිප්තුුවට වැදගත්න ජිපත්තුවේ ජාතික ආදායමෙන් වැඩි කොටසක්ට සුව සැලේ දායගත්වය හිමිකාම් කියනවා දැම මෙහෙම කියන ප ඊළඟට කතා කරන කාරණයටත් සම්බන්ධයි දැ යෝජනායමින් පවතිනවා තවදුරටත් මේ මේ මාර්ගය පාවිච්චි කළ යුතුද කියන තෑනට කතාවාහරක්මින් පෞතනමනේ සංජීවනික. ඕ ඇතරම මේ අරි කරින් මතක් කලාගේ ඊජිප්තු හරහැටි තිබෙන සුව සැල කෙල කියන්නේ බහොම කාර හොල වෙලඳ මාර්ගයක් කෙකව තරේ දැන් අර එවග්‍ර නෞකව් සිරවීම නිසාම නැව් තුන්ේකාරධ සංකයක්ක් සිරවලතබන ේතත්තේක රුසියාාවල ජනාතිපතිවර ෝජනාවක්රල තිබෙනවා . ඔහුගේ අපපුරු යෝජනාව දැනටත් මේ ක්‍රියාත්මක කෙරෙනවා. දැන් මේ ආසිාවට යුරෝපීන්දල ඉන්න තියන ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා එකක් තමයි අප්‍රිකා වටා යාත්‍රා කිරීම පැරණි නාවිකයන් ප්‍රතු නාවිකයන් පාවිච්චි කරපු ඒ වගේම ඉංග්‍රීසි ඇතුළු නාවිකයන් පවිච්චි කරපු එමාර්ගය. ඊළඟට ඔය සූුව සැල හරහා වැටිච්ච මාර්ගය. හැබැ ඊට අමතරව, තවත් මාර්ගයක් තියෙනවා එක පාවිච්චි කිරීම ඉතාම අපහසුයි නමුත් කෙටි මොකදද උත්තරද්‍රවය හරහා යාත්‍ර කිරීම. උත්තර ද්‍රව ප්‍රදේශය හරහා නෞකා ගමනාගමනයකරු අපි දැනු ලෝකේ ගෝලයක්නේ තොට අර අපි දැ සුව සැල පැත්තෙන් යනව නම් අප යන්න සමකයක්ත් එක් ගොඩක්තුට එතකොට විශාල අර පරිදි ප්‍රමාණය පුරාමි ලොකු දුරක් ගමන් කරට සිද්විට. අපි ගෝලේ ඉහල කෙරවල ගත්තහම ඔය යුරෝපේදල්ලා ආසිාව පැත්තට එන්න ඉතාම වේගෙන් එන්න පුළුවන් කෙටි දුරක්වන උත්තරන්ද්‍රවමාර්ගය පාවිච්චි කළෝ. මේ දක්වා ඒක පාවිච්චි කරන්නේ ඉතාම අපහස ත්වයකෙන නමුත් ඇතැම් අවස්ථාවල මේ නෞකා ආත්‍ර කරනවා මේ ප්‍රදේශ රමය අපි දකින ඇමරිකාවහරහා වැටිච්ච උතුරුමාර්ග නමුත්. නිඉල්ලා අනි පැත්ත ගත්තොත් රුසිාව පැත්තෙන් යන මාර්ගයක් තියෙනව නාවික මාර්ගය එක තමයි නොදන් සීරට් කියල හඳුරන් වන්නේ නොදන් සරට් එක දැන් මේ වෙනකොට පාවිච්චි කිරීමට ඉඩකඩ ලැබෙමින් පවතිනයට හේතුව තමෙන්න්න මේ මාර්ගය අපි කතා කරේ. ඉට හේතුව තමයි ගෝලිිය වුසුම නිසා මේ උත්තර ද්‍රව ප්‍රේශයයි ස්තට් දියවෙමින් යන එ අ කලින් තිබුණු ආකාරයෙන් ගනක් අයිස්තට්ටු මේ වෙනකොට මේ ප්‍රදේශයේ නැහැ. ඒනිසා ඉඩකඩ ලැබෙනවන් අවකාවලට අරින් තිබිච්ච බාධ සහිත තත්ත්වයෙන් තොරව ජාත්‍රකරන් මේ එතරම් හොඳ දෙයක් නෙවෙයි නමුත් අවසානයේදී මේ නාවිකමාර්ගයට සම්බන්ධ ප්‍රධහන් රටවන රුසියාව, මේඒක ෝොට නහ මත් ත මේ ප්‍රවර්ධනය කරන මුො ඔුන්ට විශාලා දායමක් ලබාගත හැකිවන නිසා මාර්ගය කෙටි දින පහලෝක පම දැන් අපි ගත යුරෝපන්ද ආයාවටන දි හලෝක පමණ කාලය කඩුකර ගැනීමක් කරන්න පුළුවන් කියලා වාර්තා වෙනා. ඒවාගේ රුසිාව සව සැල ප්‍රශ්නය නැව හිරවුණට පස්සේ රුසිාව යෝජනාව ඉදිරිපත් කලලා රුසියාන ජනාධිපතිව රැ කියනවා දැ. යම් කිසි ආකාරණ අයිස්තට්ටු තිබුුණොත්. ඒ අයි බිඳනැ අයිස්බ්‍රේකස්. අයිස් කඩාගෙන ආතාකරන්න පුළුවන් නෞකා රුසියාව සතුව තියෙනවා එම නෞකාවල ආධාරය ඇතිව අනිත් නැව්වලට ගමන් කරන්න ඉඩකඩ සල්සා දෙන්න පුළුවන් කෙලා. තින් මේක ඉදිරිිය කාලයේදී මේ අපි දකිින් එෙවැනි අයිස්බ්‍රේක එකක්. එති ඉදිරි කාලයේදි මේ කෝලියඋන්සු ිහලයාමත්ක තවත් දශක තුනකින් පමණ මේ. ප්‍රදේශය තියෙන යිස් තට්ටු සම්පූර්ණයෙන්ම දියවෙලා ඇන්නට ඩකඩ තියනව කියලා විද්‍යාඥන් ප්‍රකාශ කරනවා. එහෙම වනොත් මේ උතුරු මුහුදු මාර්ගය යුරෝපෙල්දලා ආසියාවට එන්න බොහෝදුරට පාවිච්චි කරයි. මොකද ඉතක් තමයි ජපානය චීනය වගේ රටවල්ට එන්න ඉතා ඉක්මට දවස් දහයක විතර කාලයක් චීනයටෙන් කාලයක් අඩු මේ ඊජිප්තූ පැත යාතරගන්නවට වඩ එමනි තත් ඇක්ක දවනු අපි වගේ රටවලට ඩොක්කු අභියෝගයක් වෙන ොකද එකක් තමයි දැන් මේ සුවස් සඇල මාර්ගය හරා ගමන් කරන ප්‍රධාන නාවික මාර්ගේ තමයි ශ්‍රී ලංකාවත් පිහිටල තිෙන්නේ. එතකොට ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් විදිහට ලෝකයේඒ වගේම ක්‍රමෝපායිකතිං වැදගත් ස්ථානයක් විදිරි සලකන්නේ මොකද මේ ප්‍රධහන් නාාවක මාර්ගයේ වැදගත් සදිිස්ථානයෙන් නිසා කොළඹ වරය සහියි වගේම දැන් ඉදිකෙ කරන හබන්ධට වරායි. යම් කිසි ආකාරයකින් මේ උතුරු මාර්ගගේ පාවිච්චි කරන්න වැඩිදිනෙක් පෙළමුුණොත් අර මේ කලාපේ තියෙන සියලු මෝරයන්ට අපිට පමණක් නෙමේ සියලු මෝවරයන්ට තියන්න පොටේශල්ල හෙමත්නතම් ප්‍රවණතාවය මේ මනතම් මේ තියෙන ඉල්ලුම අඩුවෙන්නට ඉඩකඩ තියෙනවා. මොකද අර ලාබදායි කෙටි මාර්ගය පාවිච්චි කරන්න බොහෝදුරුවට වෙළඳ නවකා පෙළබීමට ඉඩකර තිබනිසා. ඒවාගේම දැවන්ත පරිසර හානියක් සිද්ධුවීමේ ඉඩකඩත්තින මොද තරදය ප්‍රදේශය අපි ගත්තොත් ලෝකයේ වෙනමම් පරිසර පද්ධතියක්. ඊට ආවේනික සතුන් වගේම ඊ ආ පාරිසික තත්ත්වයන්ති න ගෝලිය දේශකුණක වෙනස්වීම් හමුුවේ මේ තත්ත්වයන් වෙනස් වනාට පස්සේ මේ නාවික මාර්ගයේ විවෘත වුණොත් එය බ්‍රශාල පරිසරහානියක් සහිත තත්ත්වයක් ඇයටතේ තමයි සිද්ධ වෙනිි කන එකත් අපි සඳහන් කර ඕ. ඩන් පාල්ලේ සූදානම් වෙන්නේ කුමකටද මේ ප්‍රතාානන් ගැනුන බහන්්ඩ සම්බන්ධයෙන් කටයුතු කරන්නට ඇත මාද්‍ය වාර්තා කළවන මේ බයිඩන් පාලය හරහයිලවන තර්ජනයක් කියලා. නෝ ඇතටම මේ මෙමට මේ වගේද UK good. දැන් අපි ගත්තොත් බ්‍රරිතානිසා ඇමරිකාව කියන්නේ එකම මතයකඉන්න බටහිර ලෝකේ බටහිර බලාධිකාරයේ දැවන්ත ඒජන්තවරු දෙන්නෙක් මේ අය අතර ප්‍රශ්න ගැටලු අඩුයි. නමුත් අපි දැක් ඩොනල් ට්‍රම්පියුගේ දී බ්‍රිතානය සමඟත් අනිකුත් යුරපා රටවල් සමඟත් ඇමරිකාව තර්මක් වෙනස් ප්‍රතිපත්තියෙකි ඉන්නවා. දැන් මේ වෙන කොට බයිඩන් පාලනයේදීත්ම දැන් යුරෝපා රටවල් බ්‍රිතාානය වගේට බොහොම බලාපොරොත්තු වනා මේ. යිඩන් බලට පත්වීම තුළ මේ බටහිර බලාධිකාරය තවදුර ශක්තිමත්වය කියලා අපි දැක්ක මානම හිමකම් කකවසලේ තුළල බටහි රටවල් කොතරම් ඔද වැටි චාකාරයකින් හැසිරෙනද කියලා මේ බයිඩන් පාලන පත්වීමත් එක මොද පෙරවසරවල නොදක් නොදැක්කාආකාරෙන්. ඉන්දැ මේ තත්ත්වේ බැලුවහම බයිඩන් පාලනය තීරණය කරලා තියෙනවා. මේ ඇත තීරණයකට වඩා මේ අනතුරු ඇඟවීම. බ්‍රිතාන්නේයට ඇමරිකානු තාක්ෂණික සමාගම්වලින් බ්‍රිතාන්නේ අධික ලෙස බඳු අයකිරීම නතර නොකළොත්. ඇමරිකාව බ්‍රිතා්‍යෙන් ගිලදීගන්නා බාණ්ඩවලට බිතාන්නේ ඇමරිකාව ආනෑනය කරන බහණ්ඩවලට සියයට විසි පහක බද්දක්. පනවනவா කියලා බඩ පාලනය අනතුරவாංග பிரிතාන තනි පැතර අනතුරුවන්ග වනවා ඇහෙම වුනොත් ඒ ඒයට අ අදාලා ආකාරයෙන් ප්‍රතිචාරදක්වන්න සූදා නම් කියලා මේක ඇතැම් විචාරකයන් දකින්නේ මේ අර අපේ කියනත්තිනන පැණි වරග ගහට එනගනා කියලා. අරම මේ හොඳ හිත හොඳ හොඳින් ඉන්න මිතුරන් අතරය ඇතිවන කල්හයකදී.ඒ පිරුල පාවිච්චි කරනවා. ඉතින්ද මේත් වගේ තත්ත්ය මොකද බයිඩන්ගේ පාලනයෙන් ප්‍රරිතාන්නේ මෙ වැන්නක් අපේක්ෂ කරන්න. නමුත් අපි දන්නවා. ඇමරිකාව සූදානම් හැයි ඒවැනි තත්ත්වයක් යටතෙව්වත් ඇමරිකාවේ ප්‍රධාන ඇමරිකාවේ තාක්ෂණය සමාගම් කියන ඇමරිකාවේ ජාතිකාදා ඇමින් වැඩිකොටසකට විශාල පංගුවකට හිමිකම් කියන ෂේත්‍රය එනිසා මේ තාක්ෂණි ෂේත්‍රය ආරක්ෂක් වීම ඇමරිකාවේ මූලික අපේක්ෂාවක් වෙනවා. එනිසා තමයි පරිගණක සමාගම් ඒ වගේම ඔය අපිත් තොත් අන්තර්ජාලය හා සම්බන්ධ සමාගම් Google වගේවා. දැන් අපි දැක් ඔස්ට්‍රලියයා සහ Googleගල අතර පෞ්ගිය කාල ඇතිව වෙච්චාර්බපුද. තින් ඒ වගේ ඇමරිකානු සමාගම් තමයි මේ ෂේත්‍රය ඉදිරියෙන් ඉන්නේ තියනිසා ඇමරිකානු රජය පෙළඹිලා තිබෙනවා ඒ සමාගම්වලට වෙළඳ ලෝකයේ තියෙන බාදක ඉවත් කල්ලා ඔවන් තවුදුරට ශක්තිමත්ව තබා ගැනීමට ඒ වෙළඳ යුද්ධ අප දක්ක චීනය සහ ඇමරිකා අතර වෙළ ුද්ධ මේ එකකත් එක්තරකාරෙ වල යුද්ධයක්ක් තම ර සිදුව පි රය විස්තර හකිරීම ස යා ෙලීම ො ර න්න ද ද ද ද .